ඔයයි විහඟයි කියන්නේ ආදරය කරපු දෙන්නෙක්. අද ඔය දෙන්නම ඉන්නේ ඈත් වෙලා. විහඟ ඔයාගෙන් ඈත් වෙච්ච හේතුව ඔයා දන්නවා. විහඟ දැන් ඉන්නේ එදා හිටපු තත්වෙන් නෙමෙයි. ඔය දෙන්නට කවදාවත් එකතු වෙන්න බෑ කියන දේ විහඟ තේරුම් අරන් ඉන්නේ. ඒ හින්දා සමාධි, විහඟ ගැන දැන් හිතන්න එපා. විහඟව අමතක කරන්න. ජානත් විශේෂයෙන්ම කතා කරේ ඔය ටික කියන්නේ. ඔව් සමාධි, මීට ටික වෙලාවකට කලිනුත් විහඟයි මායි මේ ගැන කතා කරා. විහඟට කෙලින්ම කියන්න බැරි දේවලුත් තියෙනවා. ඒ නිසාද විහඟ වාට කියලා මට ඒ දේවල් කියන්න තීරණය කරේ. යාළුවෝ ඉන්න ඉතින් ඒකනේ. මං දැන් මොනවද කරන්න ඕන? ඔයාගේ දියුණුවට අපි ඔයත් එක්ක ඉන්නවා. විහඟව අමතක කරන්න. විහඟට ආයි කතා කරන්නවත් එපා කියන්නයි මම මේ කතා කරන්නේ. ඒ කෝල් එකෙන් පස්සේ සමාධිනේ හරිම හිතේ අමාරුයි. ඒ කවුද එහෙම කියලා තින්? ජයනාත් කියලා කෙනෙක්. කොහොමද දැන් සමාධින්න හිත හදාගෙන? නාලක සර් වුණත් විහඟ ගැන මතක් නොකරනවා නම් තමයි හොඳ. විහඟ එහෙම දෙයක් දැනුවත්ව කළා කියලා නම් මට විශ්වාස කරන්න අමාරුයි. ওই දේවල් වෙන්නේ නැහැ කියලා අපි හැමෝම දන්නවනේ සර්. ඒ හින්දා ওই සම්බන්ධකම් ඉවර කරලා දාන එකමයි හොඳ. සර්, දැන් විහඟ මහත්තයා මොකද කියන්නේ? එයා අපි කියන දෙයකට කැමතියි. ගුණරත්න කියපු ඒ ප්‍රොපෝසල් එකක් බලමු. එහෙනම් ඉතින් මම හෙටම ගිහිල්ලා වැඩේ පටන් ගන්නම්. ගුණරත්න එක දෙයක් හොඳට මතක තියාගන්න. විහඟ කියන්නේ අනිත් අයට වඩා හුඟක් වෙනස් විදිය කෙනෙක්. එයා හොයන්නේ හොඳ ගතිගුණ තියෙන වැදගත් කෙනෙක්. එයා ඔය මුදල් හදල් වලට වැඩි තැනක් දෙන කෙනෙක් නෙවෙයි. මට කියපු විදිහට ඒ ළමයා හොඳට හැදුණු කෙනෙක්. කැම්පස් එකේ උපාධියකුත් තියෙනවලු. හරිම ලස්සනයි. කොහේ කැම්පස් එකේද? නෝන මං ඒ ගැන නම් හරියටම දන්නේ නැහැ. මං හිතන්නේ පිටරට කැම්පස් එකක උපාධියක් වෙන්න ඇති. පිටරටක ඉගෙන ගත්ත නම් ඒ නවින් අපේ පුතාට පිටරටක ඉගෙන ගන්නවා කියන්නේ කොච්චර දෙයක්ද? ඔය රට රටවල ගියාට මොනතරම් මේ සමාජය ගැන දැනුමක් ලැබෙනවද? නිර්මලා, මං හිතන්නේ මේ වගේ කෙනෙක් තමයි අපේ පුතා වගේ කෙනෙකුට ගැලපෙන්නේ. එහෙමනම් ඉතින් අපි 얘 ගැන කතා බහ කරමු. ගුණරත්න, වැඩේ පටන් ගන්න. කැමති දිනක් දා ගන්න. ඒ අයත් අපිට කැමති වෙන්න එපයි. විහඟ මහත්තයාට කවුද අකමැති වෙන්න ඕන? ඈ නෝනා කිසි දෙයකට බය වෙන්න එපා. මම ඔක්කොම බලා ගන්නවා. ගුණරත්න, මම මුදල් ටිකකුත් දෙන්නම්. සල්ලි එහෙම වුණා වෙන්නේ. දුව හරිම ලැච්චකාරියක් වගේ නේ.
මං කිව්වේ එන්න බෑම කිව්වා. බොහොම අමාරුවෙන් එක්කිනාරි. දුවගේ නම මොකද්ද දුව? ආරම. අපේ පුතා නම් හොඳට ගැලපෙනවා නේද මහත්තයා? මමත් මේ කියන්න හැදුවේ ඒකම තමයි. ගැලපෙනවා නම් ඉතින් තවත් මොනවද? පුතා පුතාට පාරමිත් එක කතා කරන්න ඕනේ කිව්වනේ. ඉතින් ගිහින් කතා කරන්න. Hello, Pia. Aura, wei, kohede? Oya kohede inne? Mamme hemathanam hoyenawa. Man restaurant eke inne. Om issarata enna. Aarai. Mamme aawada jana වැඩ කරන්න පුළුවන් මානසික තත්වයක නෙවෙයි මම ඉන්නේ. ඒත් මම ආවෙ නැත්තම් මේ වැඩ සේරම අවුල් වෙනවා. විහංගගේ තාත්තත් මේ හැම දෙයකින්ම නිදහස් වුණා නේද? විහංගට හැම දෙයක්ම පවර්ලා. මම මගේ මුළු ජීවිතේම දැන් එයාට කැප කරලා තියෙන්නේ. මගේ අනාගතේත් මගේ තාත්තගේ සතුට වෙනුවෙන් කැප කරන්නයි සිද්ධ වෙලා තියෙන්නේ. මට තාත්තත් එක්ක නඩු කරන්න බෑ. එහෙම නොතින් මෙන්න මටත් ගෙදරින් යන්න. මම ගෙදරින් ගියොත් අම්මරයි තාත්තරයි පිස්සු වෙනවා. ඒ කියන්නේ සමාධි මගේ පුතාට කැමති නැද්ද? ආ හිතන්නේ දුව වගේම පුතත් අපේ රවට්ටයි කියලාද? නෑ නමින්. පුතා එහෙම කරන්නේ නැහැ කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. එහෙම දෙයක් තියෙනවා. සමාධි කරපච්චිට හොඳටම අමාරු වෙලා අද හලාවත හොස්පිටල් එකේ ඉඳන් කොළඹ ප්‍රයිවට් හොස්පිටල් එකට ගෙනිච්චා. පුතා දැනගත්තොත් අනිවාර්යයෙන්ම හොස්පිටල් එකට එයා ඉල්ලලා බලන්න. ඒ කියන්නේ සම්බන්ධය තාම තියෙනවා කියන එකනේ.